අයිබෝන් ළමයි සියලු දෙනාටම අයිබෝන් අපි මීට පෙර වීඩියෝ පාඩෙන් ව්‍යාපාරයක සමාජ වගකීම පිළිබඳව සාකච්ඡා කරා සම්පූර්ණයෙන්ම අපි මේ වීඩියෝ පාඩෙන් ඔබට ව්‍යාපාරයක ආචාර ධර්ම පිළිබඳව අවබෝධයක් ලබා දෙන්න කටයුතු කරනවා එතකොට අපි අද දවසේ කතා කරන මාතෘකාව ව්‍යාපාර ආචාර ධර්ම व्यापार आचार धर्म बिजनेस एथिक्स व्यापार आचार धर्म इतकोट व्यापार आचार धर्म संबंधित विविध निर्वचन इतकोट प्रधान वशेन व्यापार आचार धर्म निर्वचने आचार धर्म कील की गुणधर्म गुणधर्म नरक कील व्यापारिक व्यापार कटित करादी प्रधान वशन विषम क्रिया व्यरधि क्रिया आचार धर्म खड़की प्रधान वशन व्यापारी तो दोने व्यापार कटित करादी पुलवां तरह हरिदे करे कर उत्साह प्रधान वशन मे कदि अवधान मे व्यापार कटेतु करती हा नरक पीलिमाधव अवबोधेन्तु व्यापार केरू नरगण कटेतु करोनी व्यापार आचार धर्म मौलिक वशेन साकाचाकर व्यापारे समग कटेतु करन सियलूम पार्श्वयांट व्यापार विविध पार्श्वयान व्यापार कटेतु संबंध में व्यापार समक कटेतु करने सियलूम पार्श्वयान व्यापार समक कटेतु करने सियलूम पार्श्वयान සියලු පාර්ශවයන්ට මේක තමයි වැදගත් වචනය සියලු පාර්ශවයන්ට යහපත වන ආකාරයට යහපතක් කියලා කියන්නේ හොඳක් වෙන ආකාරයට නේද යහපතක් වන ආකාරයට හොඳ දේ සහ නරක දේ පිළිබඳව व्यापारी व्यापार आचार धर्म किया व्यापारे समग कटेतु करन सियलूम पार्श्वयंट नेद यहपतक वन आकारेट होद देहा नरक देहिली बंदव अवबोधेन युतु कटेतु किरीम अपित प्रधान वशेन व्यापार आचार धर्म कियन मुनाद कियल निर्वचने करन्न पुलुवां एतकोट व्यापारयक एक संबंध वेन हेम दिनातम යහපතක්වන ආකාරයට කටයුතු කරන ව්‍යාපාරයක් වග බලා ගන්න ඕන කියන එක තමයි අපි මේකෙන් සාකච්ඡා කරන්නේ. ඒක අපිට ලියා ගන්න පුළුවන් ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොකක්ද කියලා. ව්‍යාපාරයක් සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට ව්‍යාපාරයක් සමග කටයුතු කරන සියලුම පාර්ශ්වයන්ට
සියලුම පාර්ශවයන්ට යහපතක්වන ආකාරයට යහපතක්වන ආකාරයට හොඳ දේ හා නරක දේ පිළිබඳව හොඳ දේ හා නරක දේ පිළිබඳව හොඳ දේ හා නරක දේ පිළිබඳව අවබෝධයෙන් යුතුව හොඳ දේ හා නරක දේ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්වේ ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්වේ ප්‍රධාන වශයෙන් අපිට විභාගයට පාවිච්චි කරන්න වෙන්නේ මෙන්න මේ නිර්වචනය ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා හැවොත් කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්වේ व्यापार आचार धर्म व्यापार आचार धर्म मेन मेहम की व्यापार व्यापार कटेदी व्यापार कटेदी अंति सेवक व्यापारिकशेन සමාජයට යහපතක් වන ආකාරයට හරි දේ හා වැරදි දේ පිළිබඳව අවබෝධයකින් යුතුව කටයුතු කිරීමත් අපිට ව්‍යාපාර ආචාර ධර්ම කියලා නිර්වචනය කරන්න පුළුවන් ව්‍යාපාර කටයුතු කිරීමේදී මෙහි අයිතිකරුවන්ට සේවකයින්ට ගනුදෙනුකරුවන්ට පුළුල් වශයෙන් සමාජයට යහපතක් වන ආකාරයට व्यापार आचार धर्म किया तो व्यापार कटेतु सुधुकिरी व्यापार आचार धर्म निर्वचन दिखाने व्यापार आचार धर्म पद्धति की आवरण पार्श्व हतर देना मेकिन तो व्यापार आचार धर्म पद्धति आवरण पार्श्व हतर कर्वन सेवकीन गंधन कर्वन समाज नेता प्रजावकीन पार्श्व हतर तम प्रधान वशेन व्यापार समग खटेतु करण पार्श्व वेन्नी तो ये पार्श्व हतर तम आचार धर्म पद्धति आत्मगिन आवरण करण पार्श्व हतर विधीयट अभी आचार धर्म संबंध व्यापारिक कटयितु सिदुकिरीमेदी व्यापारिक कटयितु सिदुकिरीमेदी व्यापारिक कटयितु सिदुकिरीमेदी व्यापारिक कटयितु सिदुकिरीमेदी
ව්‍යාපාරික කටයුතු සිදු කිරීමේදී එහි අයිතිකරුවන්ට සේවකයින්ට එහි අයිතිකරුවන්ට සේවකයින්ට ගනුදෙනුකරුවන්ට හා පුළුල් වශයෙන් සමාජයට යහපතක් වන ආකාරයට යහපතක් වන ආකාරයට හරිදේහා වැරදිදේ පිළිබඳව අවබෝධයෙන් යුතුව කටයුතු කිරීම ව්‍යාපාර ආචාර ධර්ම ලෙස හැඳින්විය හැක 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 හොඳයි එතකොට අපි ඔය පැහැදිලි කරේ ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ මොනවද කියලා එතකොට ව්‍යාපාරයත් එක්ක කටයුතු කරන සෑම පාර්ශවයකටම යහපතක් වන ආකාරයට හොඳ දේ හා නරක දේ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරන එක තමයි ඒ කියන්නේ හරි දේ කිරීමටත් වැරදි දේ නොකිරීමටත් ව්‍යාපාරිකින් වග බලා ගැනීම තමයි අපි ආචාර ධර්ම යටතේ ප්‍රධාන වශයෙන්ම අවධානය යොමු කරන්නේ හොඳයි ළමයි අපි ඊට පස්සේ යනවා මම හිතන්නේ ආචාර ධර්ම යටතේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයකට අපි මේ ආචාර ධර්ම ක්‍රියාත්මක වන ප්‍රධාන ශේෂ්ත්‍ර හතර ගැන සාකච්ඡා කරන්න. ඒතර මේ ආචාර ව්‍යාපාරයක් කරද්දී ව්‍යාපාරයක ප්‍රධාන ව්‍යාපාරික ක්ෂේත්‍ර නැත්නම් අපිට කියන්න පුළුවන් ශ්‍රිත කියලා. එතකොට ව්‍යාපාර ආචාර ධර්ම ව්‍යාපාර කටයුතු කරද්දී ක්‍රියාත්මක කළ යුතු ප්‍රධාන ක්ෂේත්‍ර හතරක් තියෙනවා. ව්‍යාපාරයේ ව්‍යාපාරයක් කටයුතු කරද්දී ඒ ප්‍රධාන ශේෂ්ත්‍ර හතරදී නැත්නම් ඒ ප්‍රධාන කටයුතු හතරදී ව්‍යාපාර ආචාර ධර්ම පිළිපදින්න ව්‍යාපාරයක් වග බලා ගත යුතුයි. එතකොට ව්‍යාපාර ආචාර ධර්ම ක්‍රියාත්මක වන ප්‍රධාන ශේෂ්ත්‍ර හතරක් තියෙනවා. එතකොට එකක් තමයි මෙහෙයුම් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම මෙහෙයුම් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා ඒ වගේම අලවිකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා ඒ වගේම මූල්‍ය හා ගිනුම් කරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා ඒ වගේම මානව සම්පත් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම තියෙනවා එතකොට අපි දන්නවා ව්‍යාපාරයක කටයුතු වලින් ප්‍රධානම කටයුතු හතර තමයි අය අපි බෝඩ් එකේ පෙන්නලා තියෙන්නේ එතකොට ව්‍යාපාර කටයුතු කරද්දී ඒ කටයුතු වලදී මූලික වශයෙන් අවධානය යොමු කළ යුතු ආචාර ධර්ම පිළිපැදිය යුතු අවස්ථා අපිට මේ යටතේ වෙන වෙනම සාකච්ඡා කරන්න වෙනවා. එතකොට ව්‍යාපාර ආචාර ධර්ම ක්‍රියාත්මක වන
ප්‍රධාන ශේස්ත්‍ර නැත්නම් ව්‍යාපාර ශිත හතරක් තියෙනවා ළමයි. ඒක අපි ලියාගමු ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. ව්‍යාපාර ආචාර ධර්ම ව්‍යාපාර ආචාර ධර්ම व्यापार आचार धर्म प्रधान व्यापारिक क्षेत्र प्रधान व्यापारिक क्षेत्र प्रधान व्यापारिक क्षेत्र प्रधान व्यापारिक क्षेत्र नेतां वराहन वराहन करला व्यापार श्रित वराहन वाहन व्यापार आचार धर्म प्रधान व्यापारिक क्षेत्र प्रधान व्यापारिक क्षेत्र मतलब व्यापार श्रित केल वराहन तुने दाला वराहन वाहला प्रधान व्यापारिक क्षेत्र हतरा को से क्रियात्मक वे प्रधान व्यापारिक क्षेत्र हतरा को से क्रियात्मक वे प्रधान व्यापारिक क्षेत्र हतरा को से क्रियात्मक वे प्रधान व्यापारिक क्षेत्र नेता व्यापार श्रित हतरा को से क्रियात्मक वे आचार धर्म देख अलविकरणेट अदाल आचार धर्म तुन मूल्यट अदाल आचार धर्म हतर मानव संपत् कलमनाकरणेट अदाल आचार धर्म मेहुम कलमनाकरणेट अदाल आचार धर्म अलविकरणेट अदाल आचार धर्म मूल्यहा गिनुं करनेट अदाल आचार धर्म एवगेम मानव संपत् कलमनाकरणेट अदाल आचार धर्म केलपिट प्रधान क्षेत्र हतर दक्वन्न पुलुवन् मैं कलमना अदाल आचार धर्म अलवी करने अदाल आचार धर्म मूल्य गिनुम करने अदाल आचार धर्म मानव संपत् कलमना करने अदाल आचार धर्म खुदा लम पीट पास साक्षा करेत्र अटते व्यापार शेस्त्रवल कटयत कर पिलीपदीत आचार धर्म मोनाद किएला मेहूम कलमनाकरणेट अदाल आचार धर्म मोनवाद किएलाम अलविकरणेट अदाल आचार धर्म मोनवाद मूल्य कलमनाकरणेट अदाल पिलीपदीत आचार धर्म मोनवाद එවගේම මානව සම්පත් කලමනාකරණයට අදාළව ව්‍යාපාරිකයන් විසින් පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද කියලා ඔබට ලියාගන්න ප්‍රශ්නය මෙහෙයුම් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ මෙහෙයුම් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ මෙහෙයුම් කලමනාකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ मेहूम कलमनाकरणेट अदाल आचार धर्म बनुए मेहूम कलमनाकरणे अलवी कलमनाकरणे मूल्य कलमनाकरणे सह मानव संपत् कलमनाकरणे गण अवबोधया फुल अवबोधया के सेवाने धातु वस्त्र विषय देशे पाडंग हतक्तीन अभी पाडंग हति प्रधानम पाडंग हतरक्तमय මේ හතර ළමයි. එතකොට මේ හතර ගැන අපි 13 වසරේදී තමයි හැබැයි ඉගෙන ගන්න. මෙහෙම කලමනාකරණය කියන්නේ මොකද්ද? අලෙවි කලමනාකරණය කියන්නේ මොකද්ද? මූල්‍ය සහ මානව සම්පත් කලමනාකරණය කියන්නේ මොකද්ද කියලා. එතකොට 12 වසරේනේ අපි ආචාර ධර්ම ඉගෙන ගන්න. එතකොට 12 වසරේට ළමයි ඇවිල්ලා ඉච්චර කල් නැහැ. පළවෙනි පාඩම ව්‍යාපාර පසුබිම හා පරිසරය. එතකොට මේ දෙවෙනි පාඩම ව්‍යාපාරයක සමාජ වගකීම හා ආචාර ධර්ම. එතකොට උසස් පෙළ පන්තියට තාම ඔබ අලුත්. ඒක නිසා මේ ශේෂ්ඨ හතර ගැන ඔබට කිසිසේත් අවබෝධයක් නැහැ. නමුත්
මූලික අදහසක් තුනින් ඔබට යම් අවබෝධයක් මේ පිළිබඳව ලබා දෙන්න වෙනවා එතකොට කෙටි අවබෝධයක් මොකද්ද මේ මෙහෙයුම් කළමනාකරණය කියන්නේ කියලා ඉතුරු ඒවා නම් ඔබට එච්චරම මම හිතන්නේ ප්‍රශ්නයක් නැති වෙයි එතකොට මෙහෙයුම් කළමනාකරණය කියලා කියන්නේ ඇත්තටම අපි කියන්නේ මේක පෙර අපි මේකට කතා කරේ නිෂ්පාදන කළමනාකරණ එතකොට ව්‍යාපාරයක නිෂ්පාදන කටයුතු තමයි මෙහෙයුම් කළමනාකරණයට අයිති වෙන්නේ ඕනනම් මේකට නිෂ්පාදන කළමනාකරණය කියලා කියන්නත් පුළුවන් නමුත් අපේ අලුත්ම දැන් අපි මේ මෙහෙයුම් කළමනාකරණයට අදාළ කටයුත්ත කරන පුද්ගලයා තමයි නැත්නම් මෙහෙයුම් කළමනා කරනේ වගකීම බාර ගන්න පුද්ගලයා තමයි මෙහෙයුම් කළමනාකරු අපි ඉස්සර මෙහෙයුම් කළමනාකරුට කිව්වේ ප්‍රොඩක්ෂන් මැනේජර් දැන් අපි කියන්නේ ඔපරේෂනල් මැනේජර් කියලා එතකොට මේ අපි කතා කරන්න යන්නේ ඔපරේෂනල් මැනේජ්මන්ට් වලදී වෙන්න පුළුවන් ආචාර ධර්ම කඩකිරීම මොන වගේද කියන එක එතකොට මෙහෙයුම් කළමනාකරණය කියන්නේ නිෂ්පාදන කළමනාකරණය කියන එකනේ එතකොට නිෂ්පාදන කටයුතු වලට අදාළව තමයි මේකෙදි සාකච්ඡා කරන්නේ ඊපස්සේ නිෂ්පාදනය කරපු දේවල් අලෙවි කිරීම තමයි අලෙවි කරන්නේ යටතේ අදාළ වෙන්නේ එතකොට මේ මෙහෙයුම් කටයුතු නැත්තම් නිෂ්පාදන කටයුතු කරද්දී ප්‍රධාන වශයෙන් ඊට අදාළව පිළිපැදිය යුතු ආචාර ධර්ම නැත්තම් ආචාර ධර්ම කඩ වෙන අවස්ථා නම් බොහොමයක් තියෙනවා එතකොට අපි මෙතනදී කතා කරන්නේ මේ නිෂ්පාදන කටයුතු කරද්දී මෙහෙයුම් කටයුතු කරද්දී පිළිපැදිය යුතු ආචාර ධර්ම මොනවාද කියන එකයි එතකොට එක පිළිපැදිය යුතු ආචාර ධර්මයක් තමයි මෙහෙයුම් කටයුතු නිෂ්පාදන කටයුතු කරද්දී ගුණාත්මක වහන්නයක් නිෂ්පාදනය කරලා පාරිභෝගිකයට සාධාරණ මිලට සපයන එක. එතකොට එකක් තමයි ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලට සැපයීම මෙහෙයුම් කළමනාකරණයට අදාළව පිළිපැදිය යුතු ආචාර ධර්මයක් විදිහට තමයි අපි සලකන්නේ ගුණාත්මක භාණ්ඩ සාධාරණ මිලට සැපයීම. ඒ වගේම නිෂ්පාදන කටයුතු වලදී අවධානය යොමු කරන්න ඕනේ පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කිරීමට. පරිසර හිතකාමී. Like a green products. නේද? පරිසර හිතකාමී නිෂ්පාදන සිදු කිරීමත් නිෂ්පාදන කටයුතු කරද්දී පිළිපැදිය යුතු හොඳ දෙයක් විදියටයි අපි දකින්නේ පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම ඒ වගේම තුන්වෙනි කාරණාව විදියට අපිට පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන ක්‍රියාවලී පාලනය කිරීම පරිසර දූෂණයට හේතු වන පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන ක්‍රියාවලී පාලනය කිරීම පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන ක්‍රියාවලී පාලනය කිරීම ඕන අපිට උදාහරණයක් විදියට කාබන් පාලන පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන ක්‍රියාවලී පාලනය කිරීම පරිසර දූෂණයට හේතු වන නිෂ්පාදන ක්‍රියාවලී පාලනය කිරීම උදාහරණ කාබන් පාලන උදාහරණ කාබන් පාලන ඒ වගේම අපිට හතර සාකච්ඡා කරන්න පුළුවන් මේ අස්වාභාවික ආහාර නිෂ්පාදනයෙන් වැළකීම අස්වාභාවික ආහාර නිෂ්පාදනයෙන් වැළකීම ගොඩක් වෙලාවට අපි කතා කරන ඔය හයිබ්‍රිඩ් වගේ ගොඩාක් දේවල් දැන් මේ කියන්නේ එකට වචනයක් පාවිච්චි කරනවා මේ
जम्बो पीनट्स हाइब्रिड क्रमेट नुकुकरला हदन आहार विधि तपिले सलकान्न पुलुवन् अस्वाभाविक आहार निष्पादनेन वलकिनेक व्यापारिकयो करन्न ओने जान ताक्षणिक आहार किला तपिते वहां दुर्गान्न पुलुवन् एकने जान वल यम किसी वेनसक करले वा विशाल करला हदन ताक्षणिक क्रम होयागन दिनो अस्वाभाविक आहार निष्पादने वेलकी में जान ताक्षणिक आहार अभी उदाहरण के तौर पर लिया ना पुलवा जान ताक्षणिक आहार जान ताक्षणिक आहार अस्वाभाविक आहार निष्पादने वेलकी विशाल विधियन क्रम अलिपेर वगे अस्वाभाविक जान विनास्कर विकृति करपू आहार वगे देवल अस्वाभाविक आहार निष्पादने विकिरणशीली विद्युत उपकरण निष्पादने वेलकीम विकिरणशीली विद्युत उपकरण निष्पादने वेलकीम विकिरणशीली विद्युत उपकरण निष्पादने वेलकीम अभी क्या नाम है रेडियम किरण सहित जंगम दूरकथन निष्पादन उदाहरण रेडियम किरण रेडियम किरण सहित जंगम दूरकथन 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 अभी कहने विकिरणशीली एवं शरीर का होंद है विकिरणशीली विद्युत उपकरण निष्पादने वेलकीम इवागे में तवत निष्पादन कटयुतु वलदी सिद्ध करना आचार धर्म පිලිපදින අවස්ථාවක් ඉදිරියට අපිට පෙන්ලා දෙන්න පුළුවන් සමාජ විරෝධී හානිදායක නිෂ්පාදන සිදු කිරීමෙන් වැළකීම පස්වෙනි කාරණා හයවෙනි කාරණා විදිහට සමාජ විරෝධී समाज विरोधी समाज विरोधी अहितकर द्रव्य निष्पादने वेलकी समाज विरोधी अहितकर द्रव्य निष्पादने वेलकी समाज विरोधी अहितकर द्रव्य निष्पादने वेलकी तो उदाहरण विधि अपने पहला देना पड़ा समाज विरोधी अहितकर द्रव्य निष्पादने वेलकी दुमकोल बाविता कर सिदुकर्ण निष्पादन उदाहरण समाज विरोधी अहितकर द्रव्य निष्पादने वेलकीम उदाहरण दुर्कोल भावितेन कर्ण निष्पादन दुर्कोल भावितेन सिदुकर्ण निष्पादन एवगेम मत्पेन
මත්ද්‍රව්‍ය මත්පැන් මත්ද්‍රව්‍ය දුම්කල ආශ්‍රිත නිෂ්පාදන මත්පැන් මත්ද්‍රව්‍ය අවියායුධ සමාජ විරෝධී අහිතකර ද්‍රව්‍ය නිෂ්පාදනයේ වැළකීමට අපිට උදාහරණ විදියට පෙන්නලා දෙන්න පුළුවන්. එතකොට ඔය අපි සටහන් කරේ මෙහෙයුම් කළමනාකරණයට අදාළ ආචාර ධර්ම පිළිපැදිය යුතු අවස්ථා. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් අනිත් ප්‍රශ්න විදියට සටහන් කරගන්න අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම වනුයේ මොනවාද මේ අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම විදියට අපි සලකන්නේ ඒ කියන්නේ බහණ්ඩ පරිභුක්ඛයාට සැපීමේදී නැත්නම් බෙදා හැරීමේදී අලෙවිකිරීමේදී අනුගමනය කර යුතු ආචාර ධර්ම විදියට අපිට එකක් පෙන්වන්න පුළුවන් පාරිභෝගිකයා නොරැවටීම පාරිභෝගිකයා නොරැවටීම පාරිභෝගිකයා නොරැවටීම නොරැවටීම බහන් අලෙවි කරද්දී පාරිභෝගිකයාව රවට්ටල නොමග යවල බහන් විකුණනවා නම් ඒක අලෙවිකරණයට අදාළ ආචාර ධර්ම කඩකිරීම පාරිභෝගිකයා නොරැවටීම ඒ වගේම පාරිභෝගිකයාගේ තෝරා ගැනීම නිදහස තහවුරු කිරීම පාරිභෝගිකයාගේ තෝරා ගැනීම පාරිභෝගිකයාගේ තෝරා ගැනීම නිදහස තහවුරු කිරීම 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 එතකොට අයතා ප්‍රචාරණයේ වැළකීම අයතා ප්‍රචාරණයෙන් වැළකීම අයතා ප්‍රචාරණයෙන් වැළකෙන්න පුළුවන් ඒ කියන්නේ වැරදි තොරතුරු පාරිභෝගිකයාට ප්‍රචාරණය කිරීම ඒ කියන්නේ වැරදි හා නොමග යවන සුළු තොරතුරු ඉදිරිපත් කිරීම තුළින් සිදු කරන ප්‍රචාරණය තමයි අපි සලකන්නේ අයතා ප්‍රචාරණය කියලා ආයතා ප්‍රචාරණයෙන් වැළකී ඉන්න එක හැමතිස්සෙම සත්‍යදේ පමණ සම්නිවේදනය කිරීම හතර සත්‍යදේ පමණ සම්නිවේදනය කිරීම සත්‍යදේ පමණක් සම්නිවේදනය කිරීම සත්‍යදේ පමණක් සම්නිවේදනය කිරීම සත්‍යදේ පමණක් සම්නිවේදනය කිරීම ඒ වගේම අහිතකර තරගකාරීත්වයෙන් අහිතකර තරගකාරීත්වයෙන් වැළකීම අහිතකර තරගකාරීත්වයෙන් වැළකීම අහිතකර තරගකාරීත්වයෙන් වැළකීම අහිතකර තරගකාරීත්වයෙන් වැළකීම ඒ වගේම සාධාරණව හා අවංකව තරග කිරීම
සාධාරණව හා අවංකව තරඟ කිරීම සාධාරණව හා අවංකව තරඟ කිරීම සාධාරණව හා අවංකව තරඟ කිරීම අලෙවිකරණයේදී පිළිපදින්න ඕන ආචාර ධර්ම විදිහට අපිට පෙන්වලා දෙන්න පුළුවන්.